අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාව ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ රයිගම පදිංචි සුමනා අතුකෝරාල මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිසක් ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා
දහම් පාරමී සංසදේ ඒ පින්වන්ත පිරිස අපි ඒ පින් උතුන්ට දේශනාව අවසානී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ අද පින්වතුනි රතමිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිදු කරගෙන යනු ලබන දේශනා මාලාවේ 13 වන දේශනාව අපි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ රතමිනීත සූත්‍ර දේශනාව ආරම්භ කළා ඒ දේශනා මාලාවේ අපි මේ වෙනකොට බොහෝ කරුණු සාකච්ඡා කළා දේශනාව තුළ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ මේ දස කතා නිවන් මගට යන ගමනේ ඒ නිර්වාණ මාර්ගයට අත්‍යවශ්‍යම වන වැදගත්ම වන අංග 10ක් අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගත යුතු අංග 10ක් අපි මේ අංග 10ේ පළවෙනි අංගය කතා කරන්නේ ඒ පළවෙනි අංගය කොටස් 4කින් යුක්තයි පළවෙනි අංගය තමයි අල්පේච්ච භාවය අප්පිච්ච කතා ඒකේ කොටස් 4 තමයි ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ච භාවය දෙවෙනි එක දුතාංග පිළිබඳ අල්පේච්ච භාවය තුන්වෙනි එක පරයාප්තිය පිළිබඳ අල්පේච්ච භාවය හතරවෙනි එක අධිගම පිළිබඳ අල්පේච්ච භාවය ඒක තමයි ඒක යටතේ තියෙන කොටස් 4 අපි මේ වෙනකොට එහි පළවෙනි තුන සාකච්ඡා කරලා අවසන් පසුගිය සතිය අපි පරයාප්ති පිළිබඳ අල්පේච්ච භාවය කතා කළා පරයාප්ති පිළිබඳ අල්පේච්ච භාවය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා නමුත් ඒ මුළු ත්‍රිපිටක අට කතාවම කටපාඩම් කරගත්තත් තමන් හැසිරෙන්නේ ධර්මී නොදන්නා කෙනෙකුසේ නොදන්නා කෙනෙකුසේ හැසිරීම තුලින් මේ අල්පේච්ච භාවය තමන්ගේ ජීවිතය උපදව ගන්න පුළුවන් මාර්ගඵල නොලබපු කෙනෙකුට එය මාර්ගඵල දියුණුව දක්වාම වඩා ගන්නත් මාර්ගඵල ලැබූ කෙනෙකුට තමන්ගේ ගුණය රැක ගන්නත් පිඟුතුනි විශේෂම උපකාර වෙනවා මේ අල්පේච්ච භාවය. පරයාප්ති පිළිමද අල්පේච්ච භාවයේ තරම් වටිනවා. එමනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන ඉහි අන්තිම කොටස ඒ තමයි අධිගම පිළිබඳ අල්පේච්ච භාවය. මම මේ කාරණාවල් වෙන වෙනම මාතෘකාවල් හැටියට අපේ පිඟුතුට දේශනා කරන්න හේතුව මේවායි ඒ තරමටම විස්තර කරන්න විශේෂ කරුණු තියෙනවා. ඒ කාරණාවල් ඉතාම වැදගත් ඉතාම රසවත් ඒ නිසා පින්වත්නි අපි ඒ කාරණාවල් මේ මාත්‍රිකාවක්ම කරගෙන මේ කාරණාවක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැත්තම් කෙටියෙන්ම කියනවා නම් අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවය කියන්නේ මාර්ගඵල ලැබෝකේ ලැබපු කෙනෙක් ඒ තමන් මාර්ගඵල ලැබෝ බව කාටවත් කියන්නේ නැහැ. ඔක තමයි කාරණාව. නමුත් ඕක විස්තරාත්මකව පැහැදිලි කළොත් තමයි බොහෝ දෙනෙකුට පහසුවෙන් තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාව විශේෂයෙන්ම අපේ පින්වතුන්ට මතක් කරේ පින්වත්නි මේ මාර්ගඵල ලැබපු කෙනෙක් තමන් මාර්ගඵල ලැබූ බව ප්‍රකට කරන්නේ නේ. ඒක ඒ ආර්යයන් වහන්සේලා ළඟ තියෙන විශේෂ ගුණයක්. ඒක ප්‍රකාශ කරලා තියෙනවා මහා සමේ සූත්‍ර අට කතාවේ. මහා සමේ සූත්‍ර අට කතාවේ හරි අපූර්ව සිදුවීමක් වෙනවා. මහා සමේ ආරම්භ වෙන්නේ කපිලවත්තු කියන නගරේනුයි කෝලිය නගරේනුයි භාග්‍යවතුන් වහන්සේගේ ඥාති කුමාරවරු 500 දෙනෙක් මහාන වෙනවා මේ 500 දෙනා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ සමග මහවණේ වැඩ හිඳිමින් භාවනා කරනවා භාවනා කරපු මේ 500 දෙනා රහත් බව ලබන සාමාන්‍යයෙන් පින්වතුනි දැන් රහතන් වහන්සේ නමක් තමන්ගේ මාර්ගඵලය තව කෙනෙකුට ප්‍රකට නොකරට අවස්ථා කිහිපයකදී ප්‍රකට කරන්න පුළුවන්. ඔනික අවස්ථාවක් තමයි තමන්ට වඩා වැඩිහිටි ගරු කටයුතු හාමුදුරු නමක් විමසුවොත් මගහරින්නේ බැරි නම් ප්‍රකට කරන්න පුළුවන්. තවත් අවස්ථාවක් තමයි මරණාසන්න මොහොතේ තමන් යම් මාර්ගඵලයකට පත් වෙලා තියෙනවා නම් ඒ මරණාසන්න මොහොතේ ප්‍රකට කරන්න පුළුවන්. ඊළඟට තවත් අවස්ථාවක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ප්‍රකට කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් මේක තමයි මාර්ගඵල ප්‍රකට කරන ක්‍රම ඔය ක්‍රම හැර වෙන ක්‍රමයකින් නම් කවදාවත් පින්වතුනි ආරයන් වහන්සේලා තමන්ගේ මාර්ගඵලය ප්‍රකට කරන්නේ නැහැ දැන් මේ 500 දෙනා රහත් වුණා
පන්සිය දෙනාම රහත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. පළවෙනි හාමුදුරු වැඩියා භාග්‍යවතුන් වහන්සේට වැඳා වැඳලා ගිහිල්ලා උන්වහන්සේ වටපිට බලනවා. බලනකොට ඊළඟට ඉන්න හාමුදුරු පසුපසින් ඉන්නවා. ඒ නිසා ඒ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ මාර්ගඵලය ප්‍රකට කරන්නේ නැතුව ගිහිලා වාඩි වුණා. ඇයි ඒ? අර තමන්ගේ පස්සෙන් ඉන්න අනිත් හාමුදුරු තමන් මාර්ගඵලය ලැබූ බව දැනගනී කියන බියක් ඇති කරගෙන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් නොකර ගිහිලා වාඩි වුණා. ඊළඟ හාමුදුරුවත් එහෙමයි. උන්වහන්සේ තැවිල වැඳා වැඳලා පසුපස බලනකොට ඊළඟ හාමුදුරු ළඟට ඇවිල්ලා උන්වහන්සේ තමන්ගේ මාර්ගඵලය භාග්‍යවතුන් වහන්සේට නොපවසා ගිහිලා වාඩි වුණා. දැන් ওই විදියට පින්වත්නි මේ 500 දිනාම වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ ආන් එතනදි මෙන්න මේ කාරණාව කියනවා. කීනාසවානං කිරදේ ආකාරා හොಂತಿ. රහතන් වහන්සේලා ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි අහෝ වත මයා පටිලද්ද ගුණං සදේවකෝ ලෝකෝ කිප්පමේව පටිවිජ්ජියා චිත්තං උපජ්ජති. ඔන සිතක් උපදිනවා කොහොමද? මා ලැබපු මේ ඵලය අහෝ වත මයා පටිලද්ද ගුණ මම ලැබපු මේ ගුණය සදේවකෝ ලෝකෝ සදිව්‍ය ලෝකයේ ප්‍රධාන සියලු දෙනාට කිප්ප මේව පටිවිජ්ජන්ති වහ වහ අවබෝධ වේවා කියලා ඔන ප්‍රාර්ථනාවක් තියෙනවා. තමන්ගේ රහත් බව අනිත් හැම සත්‍යයන්ටම ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟ ප්‍රාර්ථනාව තමයි පටිලද්ද භාවං පන නිදිලද්ද පුරිසෝවිය. ඔන නිදාණයක් ලැබපු කෙනෙක් තමන්ට ලැබිච්ච නිදාණය න අඤ්ඤස්ස ආරෝචේතු කාමෝ හෝති. අන්‍යයන්ට ඇඟවෙන්න ඉඩක් තියන්නේ නැහැ වගේ තමන් ලැබපු මේ මාර්ගඵලය කිසිවෙකුත් දැන නොගනිත්වා කියලා ඔන බලාපොරොත්තුවක් තියෙනවා. උනාසගේ දෙවෙනි ප්‍රාර්ථනාව තමයි ඒ විදියට තමන්ගේ මාර්ගඵලය තවත් කිසිම කෙනෙක් දැන නොගනිත්වා කියන ප්‍රාර්ථනාව. මෙන්න මේ කාරණාව රහතන් වහන්සේලාට තියෙන පිංඔතුනි ගුණ දෙක. ତොර එතන පැහැදිලි කරනවා විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දැන් ඒ රහතන් වහන්සේලාට රහත් බව ලබනකොටම මාර්ගඵල ලබනකොටම ඇතිවෙන සිතුවිල්ල. ඒ නිසා පිංඔතුනි උන්වහන්සේලා යම් ඉඩක් ලැබුණොත් ඒ ලැබිච්ච තැන දිවත් පිංඔතුනි තමන්ගේ මාර්ගඵලය ප්‍රකට කරන්නේ. සමහර වෙලාවට යම් සිදුවීමක් නිසා ප්‍රකට කරන්න ඉඩක් ලැබෙන්නම පුළුවන්. ඒක ප්‍රකාශ කරනව හැර වෙන ක්‍රමයක් නේ. නමුත් එහෙම වුණත් පිංඔතුනි ඒකිනා තමන්ගේ මාර්ගඵලය ප්‍රකට කරන්නේ නේ. එක උදාහරණයක් මේකට මතක් කළොත් ධම්මපද පාළියේ තියෙනවා පිංඔතුනි දුන්නිග්ගස ලහුණෝ කියන ගාථාවට නිදාන කතාව මේ මාතික මාතාවගේ කතාව. කොසල් රටක කොසල් රජුට අයත් මේ රටක කන්දක් පාමුල එලගමු කියලා ගමක් තිබුණා. ওই ගමට දවසක් භික්ෂුන් වහන්සේලා 69ක් වැඩම කරනවා. මේ භික්ෂුන් වහන්සේලා 69 ওই ගමට වැඩම කරලා පින්ඩපාතේ වැඩලා උන්වහන්සේලා වඩිනවා වෙන ප්‍රදේශයකට වස් සමාදන් වෙන්න. නමුත් අර ඒ ගමේ ඉන්නවා මාතික මාතා කියලා බොහෝම ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඇය මේ භික්ෂුන් වහන්සේලා පිරිසට කතා කරලා උන්වහන්සේලාට ඒ ගමේ වස් සමාදන් වෙන ආරාධනා කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා 69 ඒ ගමේ වස් සමාදන් වුණා. උන්වහන්සේලාගෙන් ළඟට ගිහිල්ලා කමඨහනක් ලබාගෙන අර මාතික මාතා ඇවිල්ලා භාවනා කරා. දැන් ඒ භික්ෂුන් වහන්සේලා පිරිසත් ආවේ කමඨහනක් අරගෙන භාවනා කරන්න. උන්වහන්සේලාගෙන් කමඨහනක් අරගෙන ගිහිල්ලා මාතික මාතාවත් භාවනා කරා. එහිම භාවනා කරනකොට ඇය ඊටාම කිටි කාලයකින් අනාගාමී ඵලයට පත් වුණා. නමුත් ඇය ආවර්ජනය කළ බලනවා මගේ ආරණ්‍ය වහන්සේලා ලැබපු ඵලය මොකද්ද කියලා. නමුත් එක තෙරුන් වහන්සේ නමක්වත් කිසිම මාර්ගයක් ඵලයක් ලැබල නැහැ. ඒකට හේතුව බලනවා උන් වහන්සේලාට
පහසුවෙන් දානි ලැබෙන්නේ හොඳ දන් ලැබෙන්නේ ඒ නිසා උපාසිකාව උන්වහන්සේලාට උසස් කොට සිව්පසය පූජා කරනවා මොකද උන්වහන්සේලාට කායික වෙහෙස අල්ප ආබාධ බහුල බව මේවා නිසා උන්වහන්සේලාට ඒ මාර්ගඵලයකට පත් වෙන්න බෑ ඒ නිසා භික්ෂුන් වහන්සේලාට මේ මාතික මාතාව උසස් කරලා දන්පැන් පූජා කළා එහෙම දන්පැන් පූජා කරනකොට පිඟති නොබෝ කලකින් අර සියලුම භික්ෂුන් වහන්සේලා අරහත් ඵලයට පත් වුණා ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පිරිස වස් පවාරණය කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යනවා බුදුරජාණන් වහන්සේට මෙනි මේ කාරණාව කියනවා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි අපට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා අපි මෙන්න මේ වගේ වැඩම කළා අපට මෙන්න මෙහෙම දානයක් දුන්නේ තෑයගේ දානේ නිසා තමයි අපට මේ වගේ ලාභයක් ලබන්න පුළුවන් උනේ කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා ඉතින් ඕක අහගෙන හිටියා බුදුරජාණන් වහන්සේත් එක්ක හිටපු එක භික්ෂුවා උන්වහන්සේ අර උපාසිකාව පිළිබඳව පැහැදිලා ඒ ගමට එනව කමටහනක් ලබාගෙන භාවනා කරන්න. පිඟත්ති උන්වහන්සේ වැඩි බව අර මාතික මාතාව දිවසින් දැක්කා. දැකලා උන්වහන්සේ පන්සලට ආපු දවසේ දකිනවා පන්සල හැම තැනම අපිලි වෙලයි. මකුණු දැල් බැඳිලා දූවිලි බැඳිලා අතුගා ගන්න විදියක් නේ. දැන් මේ තෙරුන් වහන්සේ හිතනවා උපස්ථායකෙක්වත් හිටියානම් කොච්චර වටිනවද මට මේ ටික සුද්ධ කරගන්න තිබුණා කියලා. ඉතින් ඒ වෙලාවේ උපාසිකාව මේක දිව්‍ය කණින් අහලා දිවසින් දැකලා එක්තරා දාසී උපස්ථායකෙක්ව පන්සලට යවනව හාමුදුරන්ට අර ස්ථානේ පිරිසුදු කරලා දෙන්න කියලා. තමන්ගේ සිත දැකලා ආ එව්වාසී මේක දැකලා තමන් සතුටටපත් වුණා. ඊළඟ ආයෙමත් හිතනවා මට මොනවා හරි පාන වර්ගයක් තිබුණා නම් මේ වෙලාවට වටිනවා කියලා. ඒක මාතික මාතාව දැනගෙන පාන වර්ගයකට යවනවා. ඊළඟට හිතනවා හෙට උදේට මට අවුල්පත් සමග කැඳක් තිබුණා නම් හරි වටිනවා කියලා. භික්ෂුව හිතෝ පරිදිම ඊට පහවෙන දා උදේ අවුල්පත් සමග සිනුදු කැඳක් හදලා යවනවා. දැන් මේ භික්ෂුව කල්පනා කරනවා මම හිතන හිතන හැමදේම මට ලැබෙනවනි. එහෙනම් මේ දේවල් සකස් කරගෙන එන කිනා මගේ හිත දකින්නවද දන්නේ නේ. ඒ නිසා ඒක පරීක්ෂා කරලා බලන්න ඕන කියලා හිතලා භික්ෂුව හිතනවා මට මේ දන් එවන මේව පිළියෙල කරලා එවන ඒ කිනා දාණ ටිකක් අරගෙන ආව නම් හොඳයි කියලා හිතුවා. පිඟුතුනි ඒ හිතූ පරිදිම උපාසිකාව දාණයත් පිළියෙල කරගෙන මාගේ පුත්‍රයන් වහන්සේ මාව දකින්න කැමැති කියලා පන්සලට ගියා. ගිහිල්ලා දන් වලදලි වරුණාම දන් පූජා කළ දන් වලදලි වරුණාම උපාසිකාවගෙන් අහනවා මාතික මාතාව කෙන ඔබතුමියටද? එහෙමයි ස්වාමී. නුඹ අනුන්ගේ සිත් දන්නවද? ඉතින් එහෙම ඇහුවම ඇය ඒ වෙලාවේ ස්වාමිනි කුමක් ਵਿਚාරන්නේද කියලා නැවත අහනවා. ඉතින් උන්වහන්සේ කියනවා මම හිතන හිතන හැමදේම නුඹ කළා. නුඹ අනුන්ගේ සිත් දන්නවද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ අර කාන්තාව කියනවා ස්වාමීනි අනුන්ගේ සිත් දන්නා භික්ෂුන් වහන්සේලා නම් කොයිතරම් නම් ඉන්නවද? ඉතින් අහනවා උපාසිකාවනි මම මේ වෙන වෙන අය ගැන නෙවෙයි ඇහුවේ නුඹ ගැන. ඔබ දන්නවද? ඒ වෙලාවේ කියනවා උපාසිකා මේ ස්වාමීනි අනුන්ගේ සිත් දන්නා අය කොච්චර ඉන්නවද? මොකද ඉතින් ඒ වෙලාවේ භික්ෂුව කියනවා උපාසිකාවනි ඔබ මගේ හිත දැකලා මට මනුග්‍රහ කළා. ඉතින් ඒ වෙලාවේ උපාසිකාව අහනවා ස්වාමීනි මේ අනුන්ගේ සිත් දන්නා අයද ඕවගේ අනුග්‍රහ කරන්නේ කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ ඇයිගෙන් අහනවා ස්වාමීනි උපාසිකාවනි ඔබ කිනම් මාර්ග ඵලයකට පත් වෙලාද මෙහිම බලන්නේ කියලා. නමුත් ඇයි පිළිතුරු දුන්නේ නේ? ඒ අහන අහන හැම ප්‍රශ්නයකටම ඇය වෙන වෙන පිළිතුරු සපයමින් ඒ කාරණාව මග හරිනවා. දැන් බලන්න මේ අවස්ථාව පිඟුතුනි කොච්චර සංකීර්ණ අවංක අවස්ථාවක්ද කියලා. පිඟුතුනි සමහර වෙලාවට තමන්ට වැළැක්වෙන්න බැරිම තැනක් ආවොත් සමහර කෙනෙක් එයම උපකාර කරගෙන මේ දේ කරනවා වෙන්න පුළුවන්. ඒ කිව්වේ තමන්ගේ මාර්ගඵලය ප්‍රකට කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ ළඟ තියෙන ගුණය
ඉස්මතු කරනවා වෙන්න පුළුවන්. එතකොට තමනුත් හිත හදා ගන්නවා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ මට බොරුවක් කියා ගන්නත් බැ මුකුත් කරගන්න බැරි වුණා. ඒ නිසා මම කිව්වා කියලා. නමුත් බලන්න මේ ආර්යයන් වහන්සේලාගේ ළඟ තියෙන විශේෂ ගුණය ඒ ආර්යයන් වහන්සේලා තමන්ගේ ගුණය විවෘත කරන්න ඉඩක් යම් තැනක ලැබෙනවා නම් ලැබෙන හැම තැනක්ම උන්වහන්සේලා වසනවා. කිසි තැනක පින්වතුනි උන්වහන්සේලා අඟවන්නේ නෑ. ඒක මේගේ කතාවෙන් හරි අපූර්වට ඉස්මතු වෙනවා. පින්වතුනි හැසිරීම් රටාවක්වත් ඇති කරගන්නේ නෑ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා චත්තපාණේ කියලා උපාසකතුමී. උපාසකතුමා අනාගාමි. උපාසකතුමා පින්වතුනි නිතර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරණ යන කෙනෙක්. පින්වතුනි දවසක් උපාසකතුමා පොරපසළොස්වක් පොහොය දවසක සිල් ගත්තේකෝසේ උතුරු සලෝකු සිල් ගත්තේකෝසේ හැඳගනිමි පන්සලට යනවා. එතන පින්වතුනි පැහැදිලි කරනවා ඇයි මේ උපාසකතුමා සිල් ගත්තේකෝසේ යන්නේ? උපාසකතුමා වෙනද උපෝසතේ රකින්නේ නැද්ද? නැහැ. අනාගාමී කෙනෙක් කියන්නේ එක දිගටම උපෝසතේ රකින්න කෙනෙක්. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා පින්වතුනි එක වේලයි ආහාර ගන්න. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා මුදල් පරිහරණය කරන්නේ නැහැ. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා මල් ගඳ විලුම් සුවඳ විලුම් නැටුම් ගැයුම් වැයුම් මේ කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. සියලුම සිල්පද ඒ උපෝසතේට අදාළ වෙන සිල්පද රකින්නවා. ඒක මජ්ක්‍ධිම නිකායේ ඝටිකාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඇයි මේ චත්තපාණේ උපාසකතුමා සිල් ගත්තෙක් වගේ පන්සලට යන උපෝසත දවසේ? පිංගතුනි උපාසකතුමා අනාගාමී බවට පත්වෙච්ච බව සංගව ගන්න ඕන නිසා. තමන් අනාගාමී ඵලයට පත්වෙච්ච නිසා කොහොමත් සිල් රකින්නවා. එහෙනම් සිල් ගත් නොගත්තිකුසේ බාහිරින් එවැනි ආකාරයේ වස්ත්‍රයක් අඳින්නේ නැතුව සාමාන්‍ය පරිදි පන්සලට ගියොත් දකින්න මේ තරම් ශ්‍රද්ධාවන්ත උපාසකතුමා ඇයි සිල් ගන්නේ නැත්තේ කියලා. එතකොට මිනිසු දැනගන්නවා තමන් මාර්ගඵලයකට පත් වෙලා ඇති කියලා. ඉතින් ඒක දැනගෙන උපාසකතුමා කල් ඇතුව පිංගොතුනි සූදානම් වෙලා යනවා. කල් ඇතුව සූදානම් වෙලා යනවා. ඒකෙන් පේනවා ඒ ආර්ය උත්තමයන් වහන්සේලා පිංගොතුනි ඉරියව්වකින්වත් තමන්ගේ මාර්ගඵලය තවත් කාටවත් දැනගන්න ඉඩ තියන්නේ නැහැ. ඇයි ඒක දැනගන්න ඉඩ තියන්නේ නැත්තේ? සමහර කෙනෙක් අද කාලේ කතා කරනවා තමන් මාර්ගඵලයකට පත් වෙලා තියෙනවා නම් ඒක තව කෙනෙකුට කිව්වම මොකද ඒකින් ලැබෙන අලාභය කියලා. ඒකින් වෙන අයහපත මොකද්ද කියලා අහනවා. පින්වත්නි ඒක තමන්ටත් තමන්ගේ ගමනටත් අයහපතක්. තමන්ගේ ගමනටත් අලාභයක්. ඒකට හේතුව තමයි පිංගුතුනි විශේෂයෙන්ම මේ ලෝකේ ගුණවතුන්ට සලකනවා කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. කෙනෙකුගේ ළඟ උසස් ගුණධර්ම තියෙනවා නම් ඒ උසස් ගුණධර්ම තියෙන කෙනාට විශේෂයෙන්ම මේ සමාජයේ මිනිස්සු සලකනවා. ඒක සමහර වෙලාවට හොඳ ක්‍රමයකට වෙන්නත් පුළුවන් නරක ක්‍රමයකට වෙන්නත් පුළුවන්. ඒක නරක ක්‍රමයට කියලා මම අදහස් කළේ පිංගත්නි සමහර බුදුරජාන් වහන්සේගේ කාලේ පවා ඔය ජටිල නිගණ්ඨ එවැනි පිරිසට පැහැදුනේ නිසානේ ඔවුන්ගේ ප්‍රතිපදාව දුෂ්කරයි. දැන් නිගණ්ඨ පිරිස වස්ත්‍රයක්වත් පාවිච්චි කරන්නේ ඒ තරමට අල්පෙච්ච භාවයෙන් ඉන්නවා කියලා ඔවුන් අඟවන්නේ. අන්න ඒ වගේ දෘෂ්ටීන් වලට පත් වෙලා තමන්ගේ ගුණය ප්‍රකට කරනවා. ඒතර එහෙම ප්‍රකට කරයින් පස්සේදී ඒ ගුණවතුන්ට විශේෂයෙන්ම සලකනවා. දැන් අපේ අර බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ ගිහි කාලේ නැව් නැගිලා රස්සාවකට යනවා මුදල් හම්බ කරන්න. නැව කුණාටුවකට හසු වෙලා නැව මොහොදුපත් වෙනකොට ඔහු ලෑලි කෑල්ලක් ආධාර කරගෙන ගොඩට පීනනවා. නමුත් ඔහු එනකොට ගොඩට ඔහුගේ සියලුම වස්ත්‍ර ටික මොහොදට ගහගෙන ගිහිලි ඉවරයි. දැන් නිර්වස්ත්‍ර තමයි ගොඩට ආවේ. ඔහුට දැන් වස්ත්‍ර නැති නිසා ඔහු ගිල කැලේ හැංගුණා. දර කඩන්න ආපු පිරිසක් මේක දැකලා හිතනවා ඒ කාන්තියම මේ ආරයන් වහන්සේ නම. එහෙම කියලා හිතලා අර බාහිය දාරුචීරිය සිටුවරයට වඳින්න පටන් ගත්තා. පොදු සත්කාර කරන්න පටන් ගත්තා. ආහාර පානවලේ සංග්‍රහ කරන්න පටන් ගත්තා.
එතකොට බලන්න මම මේ කිව්වේ ඒ වගේ ප්‍රතිපදාවටත් ගරු කරන පිරිස ඉන්නවා. එකින් ඇඟවෙනවා ලෝකේ මේ සාමාන්‍ය පවතින ක්‍රමයේ ඇතුළ සසර ගමන් කරන විද්‍යාවත් එක්ක මෙන්න මේක විශේෂ කරුණක්. ඒ කියන්නේ ගුණය තියන අයට උසස් උසස් ගුණධර්ම දියුණු කරපු අයට විශේෂයෙන්ම මේ සමාජයේ මිනිසු සලකනවා. දැන් හිතලා බලන්න රහතන් වහන්සේ නමකට දන් දෙන්නේ පිරිස කොච්චර කැමතිද? පෘථග්ජනින් ලක්ෂයක් හිටියත් වැඩක් නැහැ. එක රහතන් වහන්සේ නමක් වැඩි හිටියොත් උන්වහන්සේට පිංඔතුණි විශේෂයෙන්ම මිනිසු සලකනවා. එතකොට තමන්ට සලකන්නේ මොකක් පදනම් කරගෙන? තමන්ගේ මාර්ගඵලය පදනම් කරගෙන. එතකොට තමන් මාර්ගඵල ලාභී, තමන් මෙවැනි ගුණයකින් යුක්තයි කියලා සමාජයට ඉස්මතු කරන්න යෑම තුල වෙන්නේ තවත් පිරිසක් ධර්ම මාර්ගයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යන උත්සාහ කරනව නෙමෙයි. අර ඔහුගේ ගුණයට, ඔහුගේ උසස් ධර්මතාවයට සලකන්නයි උත්සාහ කරන්නේ. ගරු කරන්නයි උත්සාහ කරන්නේ. ඒතර ඒකෙන් වෙන්නේ අර ආමිසයේ පැත්ත විතරක් කර කර ඉන්නව ප්‍රතිපදාව මග හැරෙනවා. ඒ නිසා පින්වත්නි රහතන් වහන්සේලා කොහොමත් පින්වතුනි තමන්ගේ මාර්ගඵල ප්‍රකට කරන්නේ නේ. ඒව හැම වෙලාවකම සංගවාගෙන ජීවත් වෙනවා. මොකද තමන්ගේ මාර්ගඵලය තවත් කෙනෙකුගේ මාර්ගඵලයකට කිසිම උපකාරයක් වෙන්නේ නැහැ. තමන් මාර්ගඵල ලැබුවා කියන එක තව කෙනෙකුගේ මාර්ගඵලයකට උපකාරයක් වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට හිතෙනවා මාර්ගඵල ලාභීම පමණයි බණ කියන්න ඕන කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. ඕනෑම කෙනෙකුට ධර්ම දේශනා කරන්න පුළුවන්. හැබැයි සුදුසුකම තියෙන්නේ මාර්ගඵල ලබන එක නෙවෙයි. සුදුසුකම තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මයේ ඒ විදියට මිගෙනගෙන ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවලං පරිපූර්ණං බ්‍රහ්මචාරියං ප්‍රකාශේති කියලා මෙන්න මේ ක්‍රමයට මුලැමැද අග ගලපමින් ව්‍යංජන සහිතව අර්ථය සහිතව සියලු ව්‍යාකරණ සහිතව ධර්මදේශනාවක් පවත්වනවා නම් අන්න ඒ ධර්මදේශනාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. දේශිකයන් වහන්සේට තියෙන සුදුසුකම නැත්තම් දේශිකයන් වහන්සේ නමකට මාර්ගඵල ලබන්න ඕන කියලා සුදුසුකමක් නියම කරලා නැහැ. එතකොට පින්වතුනි දැන් තමන්ගේ මාර්ගඵලය තවත් කෙනෙකුට කිසිම හේතුවක් වෙන්නේ නැහැ කියලා මම සිහිපත් කළේ පින්වත්නි ඒ මාර්ගඵල ලාභී කිනාගේ මාර්ගඵලය තව කෙනෙකුගේ මාර්ගඵලයක් උපදවන්න අවශ්‍ය නැහැ. වෙන්නේ ඒ තුලින් අර මාර්ගඵල ලාභයාට බොහෝ ලාභ සත්කාර ලබාගෙන ජීවත් වීම පමණයි සිද්ධ වෙන්නේ. ඇයි විශේෂයෙන්ම පින්වතුනි බොහෝ දිනේ කනුකම්පා කරන, බොහෝ දිනේ කනුග්‍රහ කරන ඒ කෙනාට කැමති නිසා. ඒ නිසා පින්වත්නි විශේෂයෙන්ම ඒ උත්තමයන් වහන්සේට පොදු සත්කාර කරනවා. ඉතින් මෙන්න මේක නොවටහා ගත්ත ඇතැම් අය අද කාලේ අපි දැකලා තියෙනවා. තමන් මේ තරම් මාර්ගඵලයකටපත් වෙලා ඉන්නවා, මෙවැනි මාර්ගඵලයකින් යුක්තයි කියලා තම තමන්ම සමාජ ඉදිරියේ ප්‍රකට කරගන්නවා. නමුත් එහෙම යමෙක් ප්‍රකට කරනවා නම් ඒ කාන්තේම කියන්න පුළුවන් ඔහු මාර්ගයකට ඵලයකටපත් වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කාරණාව අතිශයින්ම වටින කරුණක්. මොකද තමන් මාර්ගඵල ලාභියෙක් කියලා ඔප්පු කරමින් බණ කියනව නෙවෙයි, ධර්ම දේශනා කරනවා නම් දේශනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරවේ තබලා ශාස්ත්‍රු ගෞරවේ පිහිටාගෙන ධර්ම දේශනාව කිරීම තමයි වටින්නේ. එතකොට එහෙම ධර්ම දේශනාව අහලා පින්වත්නි බොහෝ දිනෙක මේ සසර ගමන කෙටි කරගෙන මාර්ගයකට ඵලයකටපත් වෙන්න පුළුවන්. අද කාලේ සමහර දිනෙකට තවත් වැරදි අදහසක් තියෙනවා මේ පිළිබඳ. සමහර දිනෙක හිතනවා මේ මාර්ගඵල ලැබූපු කෙනෙකුට විතරයි කෙනෙක්ව නිවන් දක්වන්න පුළුවන් කියලා. ඒකට උදාහරණයක් කියන්නේ යමෙක් යම් කිසි ගමනක් ගිහිල්ලා ගමන ගිහිල්ලා ඉවර වෙලා තමන් ආපු ගමන් මාර්ගය තව කෙනෙකුට පෙන්නනවා. පිටත ඕක තව කෙනෙකුට අපි කරලා පෙන්වන්න ඕනේ. මේ ශාසනය ඔහොම කරලා පෙන්වපයිගේ ඕන තරම් කතා තියෙනවනේ. දැන් චුල්ලපන්තක හාමුදුරු සුදුරිදි ගඩක් පිරිමැදලා තමයි මාර්ගයකට ඵලයකට පත් උනේ.
චුල්ලපන්තක හාමුදුරු සුදුරෙදි කඩ පිරිමැද්දා කියන එක අපි දන්නවා. එහෙනම් අපිත් සුදුරෙදි කඩ පිරිමැද්දොත් ඉතින් අපටත් මාර්ගය ඵලයක් ලැබෙයිද? ලැබෙන්නේ නෑ. මොකක්ද ඒකට හේතුව? පින්වත්නි මාර්ගයකට ඵලයකට පත් වෙන්නේ තව කෙනෙකුගේ මාර්ග ඵලයක ඉන්නේ. තමන් තුළ ධර්මයේ පුරුදු කර ගැනීම. එතකොට ඒ මාර්ගයකට ඵලයකට පත් වෙච්ච කෙනත් මාර්ගයකට ඵලයකට පත් වෙලා තියෙන මේ ධර්මිය අධ්‍යයනය කළා. ධර්මී ඉගෙනගෙන සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා වාසොප්පටි විද්ධා කියන ක්‍රමවලට ධර්මී ඉගෙනගෙන තමයි මාර්ගයකට ඵලයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ කෙනා මාර්ගඵල ලැබපු ක්‍රමය අපේ මාර්ගඵලයකට පින්වතුනි උපකාරයක් ලබන්න බෑ. මොකද අපේ තියෙන මට්ටම වෙනත් ඒ කෙනාගේ තියෙන මට්ටම වෙනත්. ඒ කෙනා සමහර වෙලාවට ඔහු සසරේ පුරුදු කරපු ක්‍රමයෙන් මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන් ඇති. හැබැයි අපිට මාර්ගඵලයකටපත් වෙන නම් අපි සංසාරේ දියුණු කරපු විදියයි අපි පුරුදු පුහුණු කරගන්නට ඕන. මොකද අපේ සද්ධා මට්ටම් වෙනස්, සීල මට්ටම් වෙනස්, සමාධි මට්ටම් වෙනස්, ප්‍රඥා මට්ටම් වෙනස්, මේ හැම එකක්ම එකිනෙකාට වඩා වෙනස්. එහෙම වෙනස් බව නිසා පින්වත්නි අපිට බෑ තව කෙනෙකුගේ මාර්ගයකට ඵලයකටපත් වෙන්න පාරේ ගිහිල්ලා අපිට මාර්ගයකට ඵලයකටපත් වෙන්න. ඒක කරනවා නම් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මොකද උන්වහන්සේ ධර්ම දේශනාව පවත්වනවා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට පින්වතුනි තමන්ට මාර්ගයක ඵලයකටපත් වෙන්න පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ සියලු සත්‍යයන්ගේ සියලු සිත් සියලු අරමුණු දැනගෙනයි පින්වතුනි මේ විදියට අනුග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැම වෙලාවකම මිනිමි කාරණාව තේරුම් කරගන්නට ඕන. එහෙම තේරුම් නොකරගත්තොත් අපට ලොකු අලාභයක් මේ ජීවිතේ වෙනවා. ඒ තමයි පින්වතුනි මේ සමාජයේ අද වෙනකොට ඔය වගේ මාර්ගඵල ලාභීන් කියලා පිනි හිතන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස් කරන යම් යම් අකටයුතුකම් සසරට දුක් පමුණුවන, සසර ඇදගෙන යන, සසරේ භයානක ස්ථානවලට යවන මග කියලා දෙන පිරිසක් නිසා පින්වත්නි ඒ පිහිටක් කෙනෙක් ලැබුවොත් මේ කාරණාව අවබෝධ කරගෙන ඒ කෙනාට සංසාරීයතම මහා විපත්තියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් නිසා පින්වත්නි මේ කාරණාවල් දැන ගැනීම වටිනවා. ඒ නිසායි මම අපේ පින්වතුන්ට මතක් කළේ මාර්ගඵල ලාභයේ කවදාවත් පින්වතුනි තමන්ගේ මාර්ගයේ ඵලය ප්‍රකට කරන්නේ නැහැ. ඒකට තව එක උදාහරණයක් මතක් කළොත් මේ මහා සමය සූත්‍රයේ අට කතාවෙම තියෙනවා මේකට උදාහරණ කතාවක්. මහා සමය සූත්‍රය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිතර නිතර සජ්ජහායනා කරන තරමට වටිනවා කියලා. දැන් මේ මහා සමය සූත්‍රය දවසක් ලංකාවේ එක හාමුදුරුවෝ නමක් තමන්ගේ කුටියේ ඉඳගෙන සජ්ජහායනා කරනවා. ඕක අහගෙන හිටියා ඔතන කුටියේ ළඟ ගහේ හිටපු රුක්ෂ දෙවියෝ. රුක්ෂ දෙවියෝ මේක දැකලා ඒ රුක්ෂ දෙවියෝ සාදුකාර දුන්නා. ඉතින් අර හාමුදුරුවෝ එළියට බැහැලා අහනවා කවුද කියනවා මම මේ ගහේ රුක්ෂ දෙවියෝ. ඉතින් අහනවා ඇයි අද ඔබ මෙච්චරකල් මම මේ මහා සමය සූත්‍රය සජ්ජහායනා කළා අද විතරක් ඇයි ඔබ සාදුකාර දුන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී දෙව්දුව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අද මේ දේශනාව කළේ හරියට එදා බුදුරජාණන් වහන්සේ මහා වනයේදී මහා සමය සූත්‍රය දේශනා කර යම් ක්‍රමයකටද ආන්න ඒ ක්‍රමයටයි ඔබ වහන්සේ අද මෙතන මේ දේශනාව කළේ කියලා කිව්වා. ඒ වෙලාවේදී ඒ භික්ෂුව ඒ කාරණාවට පැහැදීමටපත් වෙලා භික්ෂුව මේ දෙව්දුවගෙන් ප්‍රශ්නයක් අහනවා. මම අහලා තියෙනවා එදා ඒ දේශනාව අහපු බොහෝ දිනෙක මාර්ගඵල ලැබුවා. එතකොට ඔබත් මේ දේශනාවේ නං ඇහුව එදා. එතකොට ඔබත් එහෙමනම් මොන වගේ මාර්ගයකට ඵලයකටද පත් වෙලා ඉන්නේ කියලා අහනවා. ඒ වෙලාවේදී මුලින් අහනවා ඔබ අරහත් ඵලය ලැබලද? නත්ති බන්ති. නෑ ස්වාමීනි. ඊට අහනවා අනාගාමී ඵලයට පත් වෙලාද ඉන්නේ? නත්ති බන්ති නැහැ ස්වාමීනි. සකදාගාමි ඵලං. සකදාගාමි ඵලයකටවත් පත් වෙලාද? නැහැ ස්වාමීනි. ඊළඟට අහනවා අඩුම තරමේ සෝවාන් ඵලයකටවත් පත් වෙලා තියෙනවද? ඉතින් එතකොටත් කියනවා අර දෙව්දුව අපුච්චිතබ්බං පුච්චති අයියෝ. අපුච්චිතබ්බං පුච්චති අයියෝ. ස්වාමීනි
ඔබවහන්සේ විමසුවේ කෙනෙකුගෙන් විමසන්න නුසුදුසු දෙයක්. මොකද මේ මාර්ගයකට ඵලයකට තමන් පත් වෙලා ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේ ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර යනවා මේ දෙව්දුව කොයි වගේ මාර්ගයකට ඵලයකට පත් වෙලා ඉන්නවාද කියලා අහන්න. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව අර විදිහට පිළිතුරු දෙනවා. ඉතින් බින්ගතුනි මෙතන ඇය සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. නමුත් ඇය තමන් සෝවාන් ඵලයට පත් වූ බව කියන්නේ නැහැ. ප්‍රකට කරන්නේ නැහැ. ඒක තමයි මේ ආර්යයන් වහන්සේලා ළඟ මේ තියෙන නිහතමානී වැඩපිළිවෙල. මේ තියෙන නිහතමානී දේවල් පිඟුතුනි තාම වටින කරුණු. තමන් මොන අවස්ථාවකටපත් වුණත් තමන්ගේ මාර්ගයේ ඵලයේ තවත් කාටවත් ප්‍රකට කරන්න ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒක තාම වැදගත් වටින කාරණාවක් පිඟුතුනි අපට දැනගන්න. ඒ නිසා පිඟුතුනි තමන්ගේ මාර්ග ඵලය තව කෙනෙකුගේ මාර්ග ඵලයකට උපකාරයක් වෙන්නේ නැහැ. තමන්ගේ දියුණුව තවත් කෙනෙකුගේ දියුණුවකට පිඟුතුනි උපකාරයක් වෙන්නේ නැහැ. තමන්ම හැම වෙලාවකම මේ දියුණුව ඇති කරගන්න උත්සාහ කරන්න. පිඟුතුනි දියුණුව වෙනකොට දියුණුව වෙන්න මොන අදහසින්ද? අවංක අදහසින්. තමන් දැන් අද කාලේ සමහර වෙලාවට අපි දකිනවා සමහර කෙනෙක් තමන් මාර්ගඵල ලබලා කියලා රැවටිලා ඉන්නවා. එහෙම රැවටිලා ඉඳීම පිඟුතුනි තමනුත් අසරණ කරනවා. තමන්ගේ ඒ දේ තවත් කෙනෙක් පිළිගත්තොත් ඒ කෙනා අසරණ භාවයට පත් වෙනවා. තමන් නිසා ඒ කෙනා අසරණ භාවයට පත් වෙනවා. සමහර ලාට තමනුත් අසරණ භාවයට පත් වෙලා තියෙන්නේ එවැනි කෙනෙක් ඇසුරු කරලා වෙන්න පුළුවන්. කොහොම වුණත් පිඟුතුනි තමනුත් අසරණ වෙනවා, ඒ කෙනාත් අසරණ වෙනවා. මොකද නිවන කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි හරියට දකින්න පුළුවන්. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු ක්‍රමයට දකින්න එක විතරයි කරන්නේ. නමුත් අද කාලේ අපි දකිනවා විවිධ ක්‍රම උපායවල් පාවිච්චි කරමින් පිඟත්නි බොහෝ තැන්වල තමන් මාර්ගඵලලාභී, ඒ වගේම තමයි මම තවත් පිරිසක් මාර්ගයකට ඵලයකට පත් කරනවා කියලා කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ පිරිස විශාල පාපයක් පිඟුතුනි තමන් කරගන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ හැම වෙලාවකම උත්සාහ කරන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයකටම අනුකූල වෙන විදියට සකස් කරගන්න. මොකද එහෙම සකස් කර ගැනීම තුල තමයි තමන්ට නිවීමක් තියෙන්නේ. තමන් හොයන සාංසාරික සැපත තියෙන්නේ. මේ සසරේම තමන් විඳපු දුකට යම්කිසි පිහිටක් තියෙන්නේ. ආන්නේ කාරණාව තුළ පළවෙනිම තැන තමයි සාස්ත්‍රූ ගෞරවය තබන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තමන්ගේ ජීවිතය තුළ උපදව ගන්න. ඒ ඇති කරගත්තු ශ්‍රද්ධාව කිසිම කරුණක් අභිමුව විනාශ නොවන ශ්‍රද්ධාවක් බවට පිඟුතුනි ඒ ශ්‍රද්ධාව පත් කරගන්නට ඕන. ආන් එහෙම පත්ුනෙන් පස්සේදී තමයි තමන්ට මේ තමන් හොයන මේ මාර්ගයේ හරියට නිවැරදිව ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් පිඟුතුනි බුදුරජාණන් වහන්සේ අපට ඊ අවශ්‍ය කරන මාර්ගය කියලා දීලා තියෙනවා. එතකොට අද කෙනෙකුට හිතනවා නම් රහතන් වහන්සේ නමක් තමයි බණ කියන්න ඕන, රහත් වෙලා තමයි බණ කියන්න ඕන කියලා. එහෙනම් පිඟුතුනි මේ ලංකාවේ අතිවිශාල පිරිසකට මේ සියල්ලක්ම අත්හැරලා දාලා යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මොකද හේතුව තමයි පිඟුතුනි මාර්ගඵලයකට පත්වෙච්ච කෙනෙකුට තමන්ට තනියෙන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මාර්ගයකට ඵලයකට පත්වෙච්ච කෙනෙකුට තමන්ට තනියෙන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ මාර්ගඵල ලැබපු කෙනාත් ධර්ම ඉගෙන ගන්න ඕන. ඒ නිසානේ මිහිඳු මහරහතන් වහන්සේ හිස බානකොට සියුපිලි සිඹියාවට පත් උතුම් මහරහත් බව ලැබුණා. ඊළඟට මිහිඳු හාමුදුරු මොකද කළේ? පිඟත්නි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ළඟ අවුරුදු 3ක් එක දිගට පිඟුතුනේ ත්‍රිපිටක කට්ටකතාව ඉගෙන ගත්තා. අවුරුදු 3ක් එක දිගට. එතකොට පිඟත්නි එතන ඒ කාරණාවේ විශේෂී මිස්මතු වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ රහත් බව ලැබුවා කියලා ධර්මාවබෝධයක් ලැබිලා නැහැ. මොකද මේ ලෝකයේ මේ යථාර්ථය හරියටම දකින්න පුළුවන් එකම ඇසයි ඒ බුදුවැස පමණයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇසින් ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ පිඟුතුනි මේක දකින්න පුළුවන්. ඉතින් උන්වහන්සේට පමණයි ඒක දකින්න පුළුවන්. උන්වහන්සේ පමණයි ඒ දේ දන්නේ. ඉතින් ඒ නිසා පිංගොතුනි අපේ පිංගොතුන් හැම වෙලාවකම
व्यायाम करने उत्साह गन्ने तमं वैरदीला रेवटीला तमंटत पाडुआ करेगने इमनेतन तमंगे ससरडत पाडुआ करेगने खटुतु करने विदिते खटुतु करने नेतु है तमंट प्रतिपल्यक लेबिन आकारे टे खटुतु करने निरंतरे में पिंगोतुनी व्यायाम करने तीन सापे पिंगोतुट मामे अदे विशेष ममे धर्मदेशनाव तुलदी मताकले पिंगातनी मी सासनी ही बुद्रजानन वहां से की सासनी ही सबे आरेन वहां से लागे लांगे थीन थावत विशेष गुनियाक ए तमाई अधिगम अल्पेच्छतावय एक यानी तमं मार्गे कटपाले कटपत्तुनाम तमं मार्ग पललाभ एक बाव थावत खाटवत प्रकटकरण यानी ने एक कोई तरम अमारु अवस्थावक दिउनात अपहासु अवस्थावक दिउनात ए प्रश्ने मगहरला यानवे हरिंद पिंगतुनी इतने दी ए आर्यन वहां से किसीम करुणाक निसा ए तमांगे मार्ग पालिये प्रकटकरण उत्साह गानी ने एक तमांग तमांटे अर पिलिकुल सहागत दियाक तमांगे अंगे तीने को टीवात करण याम सेद आंग ए विद्यट तमाई ए थन्हाव आर्यन वहां से ईवात कर लती ने एक सोवान पालिये टा पात्ते ने कोटम पिंगोतुनी एक नाटे लेबे नमा थिंग काउरु हरे के ने तमांगे मार्ग पालिये किया न वना अहाने इतने तो अंगव न वना මාර්ගඵල ලාභියෙක් වගේ හැසිරෙනවා නම් පින්වතුනි ඒ හැසිරීම රටාවෙම ඉගෙන ගන්න මේ කිනා මේ කියන වගේ මාර්ගයකට ඵලයකට පත් වෙලා නැහැ කියලා. මොකද එහෙම කියන එකත් වටිනවා. මොකද නැත්තම් ඒ කිනා තවත් බොහෝ අසරණ භාවයකට පත් වෙලා සසර ගමනම අඳුරු කර ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ කාරණාව අපි හැම වෙලාවකම දකින්න ඕන දෙයක්. මොකද ගොඩාක් දිනේ කර ලාභ සත්කාර වලට ගිජු වෙලා කීර්ති ප්‍රශංසාවට ගිජු වෙලා යසයට ගිජු වෙලා පිංගොතුනි ගොඩා දිනෙක අපි දකිනවා තමන්ගේ මේ ලැබිච්ච ධර්මයේ තුලින් පිහිටක් ලබා ගන්න නැතුව නොමගට යන අවස්ථාවක් මොකද දැන් ගොඩා දිනෙකට කැමති ඉන්න සමාජයෙන් ඉහළට යන්නනේ ඒතර ඉන්න තැනින් ඉහළට ගමන් කරන්න ඊසිත පහළ වෙන්නීම පිංගොතුනි කෙලෙස් සිතක් තියෙන නිසා තමන් මේ ඉන්න පිරිසට වඩා මම උසස් වෙනවා ඒක කියන්නේ සාරම්භ කියන ක්ලේශය කියන්නේ මම මේ ඉන්න පිරිසට වඩා උසස් වෙනවා ස්තම්භ කියන ක්ලේශය මම ඉන්නේ මේ ඉන්න පිරිසට වඩා උසස් වෙනවා එතකොට දැන් එහෙම උසස් වෙනකොට සමහර දිනකර ඉන්න පිරිස අතර විශේෂ විශේෂ දේවල් තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්නවා ඔන්න ඔය පුරුදු පුහුණු ධර්මාවබෝධයක් නැතුව नियमित गुरु असुरक नेतु पुरुदु पुहुनु करगातु गुणधर्म तमांटे वा गुणधर्म केले हितु नटे बुद्ध दहमी किसी तनके वा गुणधर्म हैटियट सालकानी ने अपी बालु में कद्दे का साकाच्चा करला मनोवादे कारनावल कियला देंगुने को उदाहरण या किएन वनं अपे हितमु उन्ने किनेक निर्माण शबीन्नवा ओहु जीविते खवदावा सिल्लार गिनतने ඔහු දන් දෙන කෙනෙකුත් නෙවෙයි දන් දෙන්න ගියත් හැම දෙයක්ම හොයලා බලලා කෙලෙස් හිතකින්ම තමයි දන් දෙන්නේ. ඉතින් කොහොම කටයුතු කරත් පින්වතුනි මේ කෙනා දැන් ඉන්නේ අර නිර්මාංශ කෙනෙක් විදියට මස් මාංශ අනුභව නොකරන කෙනෙක් විදියට. එතකොට ඒ කෙනාව අර ඉන්න බාහිර සමාජය උසස් කොට පිළිගන්නවා. ඒ උසස් කොට පිළිගන්නේ අර ඔහුගේ ප්‍රතිපදාවට පැහැදිලා. පින්වතුනි ධර්මීය නොදන්න බාල සමාජයේ ධර්මයේ නොදන්න අසත්පුරුෂ බාල අසත්පුරුෂ පිරිසක් ඉන්න සමාජයේ පිංගතුනි ඔන්න ඔය වගේ බාල මිනුම් දඩු වලින් තමයි බෞද්ධයන්ව මනින්නේ ඊළඟට තවත් උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔන්න කෙනෙක් හොඳට සිල් ගන්නවා හොඳට දන් දෙනවා හොඳට බණ අහනවා හැබැයි ඔහු ආර්ථිකින් ගොඩක් ශක්තිමත් හොඳ ගියක් හදාගෙන හොඳ යාන වාහනයක් තියාගෙන ඒ වගේම හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන හොඳට ව්‍යාපාර කරගෙන හොඳ ආපන ශාලාවල් වලින් ආහාර අරගෙන නිවාඩුවට ලංකාවේද පිටරටවල් වලද ওই වගේ තැන්වල ඇවිදිමින් ආන් එහෙම ජීවිතයක් ගත කරන කෙනෙක් ඉන්නවා හැබැයි මේ කෙනා පින්වතුනි අතිශයින්ම සද්ධාවන්තයි අතිශයින්ම ධම්මානුදම්ම ප්‍රතිපදාවට නැඹුරු වෙච්ච කෙනෙක් ඉතින් සාමාන්‍ය පින්වතුනි එහෙම කටයුතු කරන කෙනෙක් එතකොට දැන් ධර්මයට නැඹුරු වෙලා දන් දෙමින් සිල් රකිමින් කටයුතු කරනවා හැබැයි අර සැපවත් ජීවිතය ගත කරනවා එතකොට දැන් සමහර අර බාල පිරිස් දැන් බාල මිනුම් දඩු පාවිච්චි කරලානේ බෞද්ධයන්ව මනින්නේ එතකොට දැන් අර මිනිස්සයව දැක්කයින් පස්සේදී පින්වත්නි සමහර වෙලාවට
අර බාහිරව බාල ක්‍රමවලට බෞද්ධයන් මනින පිරිසට හිතෙන්න පුළුවන් කෝ මේ මිනිස්සයා කොච්චර බණ ඇහුවත් නෑ වැඩක් නෑනේ අත්හැරලා නෑනේ කෝ මේ මිනිස්සයා කොච්චර මේ සිල් ගත්තත් වැඩක් නෑනේ අත්හැරලා නෑනේ බැලුවොත් ඇත්තා පන්සලෙයිමයි නමුත් කිසිම දියුණුවක් නෑනේ කියලා පින්වතුනි චෝදනා කරන්න පුළුවන් ඉතින් එහෙම චෝදනාවලට බිය විය යුතු නැහැ මොකද පින්වතුනි ගිහි කෙනෙකුට ගිහි කාමභෝගී ජීවිතයකට භාගතුන හන්සේ අනුග්‍රහ කරලා නැහැ හැබැයි පින්වතුනි ඒ කිනාට බාධා කරලා නැහැ ඒ කියන්නේ භාගතුන හන්සේ ගිහි කාමභෝගී ජීවිතයට බාධා කරලා නැහැ තිහිම බාධා කරා නම් බලන්න දැන් බුදුරජාන් වහන්සේගේ කාලෙදී ජෝතික කියලා සිටුවරයෙක් හිටියා මේ ජෝතික සිටුවරයා පින්වතුනි පාවිච්චි කරේ මාලිගාව මෙනික් වලින් හදපු මාලිගාව ඉතින් කිසිම කෙනෙකුට හිතන්නවත් බැරි විදිහේ විශේෂ මාලිගාවක තමයි වාසය කළේ තොට දැන් බුදුරජාන් වහන්සේ ළඟට නිතර නිතර මේ සිටුවර යන බණ අහන්න පින්වත්නි එහෙම ගියාට බුදුරජාන් වහන්සේ කවදාවත්තර සිටුවරයේ සැපයට දොස් කිව්වේ නැහැ සැපයට බැන්නෙත් නැහැ ඒ මොකද භාග්‍යවතුන් වහන්සේ එහෙම කෙනෙකුට නිඳා අපහාස කරන කෙනෙක් නෙමෙයි නමුත් අද බුදුදහම පිළිබඳ බොහෝ දෙනෙකුට ඇතිවිලා තිබෙන වැරදි ආකල්පයත් පින්වතුනි ඕකම තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුර සැපයට ගරහනවා කියලා ඉතින් ඒ නිසා විශාල පිරිසක් පින්වතුනි මේ ධර්ම මාර්ගයට එන්න අකමැති විශේෂයෙන්ම තරුණ පිරිස වගේ පිරිස ධර්ම මාර්ගයට එන්න අකමැති මොකද හිතින්නේම මේක බොම අමාරු දුෂ්කර ක්‍රමවේදයක් කියලා නෑ මේ ලෝකේ පවතින උසස්ම ක්‍රමවේදය තමයි පින්වතුනි මේ ධර්ම මාර්ගේ නම් ක්‍රමවේදය එතකොට දැන් අර බාල පිරිස බාල මිනුම් දඩු පාවිච්චි කරලා තමයි මේ මේ කෙනාව මැන්නේ. ඉතින් දැන් බලන්න දැන් විශාකා උපාසිකාව සාමාන්‍ය සඳහන් කරනවා පිඟුතුරි පාර යනකොට තනියෙන් යන්නේ නැහැ තමන්ගේ දරුවන් මුණුපුරු මිනිපිරියන් එක්ක තමයි යන්නේ. විශාකා උපාසිකාවගේ චවි කල්යාණේ කොච්චර උසස් මට්ටමට තිබුණාද කියලා කියනවනම් පිඟත්නි විශාකා උපාසිකාව දියනිවරුන් එක්ක මිනිපිරියන් එක පාරේ ගමන් කරනකොට කවුද මගේ දරුවෝ කියලා පිංගොතනි හොයාගන්න බෑ කවුද විශාකා උපාසිකාව කියලා හොයාගන්න බෑ ඒ තරමට මුසස් චවි කල්යාණයක් තිබුණා ඉතින් ඒ නිසා පිංගොතනි මම මේ සඳහන් කරේ විශාකා උපාසිකාව බුදුරජාන් වහන්සේගේ ළඟට බණ අහන්න ගියාට කවදාවත් පිංගොතනි විශාකා උපාසිකාව ඒ තමන්ගේ වරද විශාකා උපාසිකාවට භාග්‍යතුන් වහන්සේ දොස් කියලා නෑ. ඉතින් ඒකෙම පේනවා බුදුරජාන් වහන්සේ සැපයට ගරහන කෙනෙක් නෙවෙයි. ඉතින් අපේ පින්වතුන්ට මේ බුදුදහමේ උගන්වන්නේ නිවැරදි ධම්මානුදම ප්‍රතිපදාවක්. ඉතින් ඒ ධම්මානුදම ප්‍රතිපදාව අනුගමනය කරගෙන යන එක තමයි පින්වතුනි වටින්නේ. එතකොට දැන් අර බාල පිරිස් එක නිර්මාංශ ක්‍රමයකට එහෙම නැත්නම් ඉන්න gederin padina vaahanin andina endumin oy wage baalayin dharmaya nodanna dharmaya pilibanda avabodayak nathi dharmaya pilibanda adaksha e wage baala piris ara baala minum dadu pawichchi karala mennata e waata dos kiwwata ape pingotun poddakwat hita kalakirawa gannepa mama mi yanne weradi gamanadda kiyala nae pingatni පින්වතුනි බුදුදහමේ බෞද්ධයන් මනින මිනුම් දඩු වුව නෙවෙයි. ඕව පින්වතුනි වෙනත් ආගම්වලත් ওই මිනුම් දඩු දෙක තියෙනවා. ඒ ඒ ආගමික අයව මනින. බුදුදහමේ පින්වතුනි මනින මිනුම් දඩු ඕවයි නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කර කර. දැන් බලන්න කොච්චර වටිනවද? දැන් අර නිර්මාංශ අය හොයන එක, එහෙම නැත්නම් අර කටුමැටි ගේක පොල්ලතු පැලක කැඩිච්ච වළඳකට එකයි බතයි හදාගෙන කාලා ඒ වගේ සරල ජීවිතයක් ගත කරන කෙනෙක්ව හොඳ බෞද්ධයෙක් හොඳ කෙනෙක් කියලා මනින මිනුම් දඩු වලට වඩා අපේ පිංගුතුන් මනින්න මෙන්න මේ වගේ මිනුම් දඩු පාවිච්චි කරලා පන්සලට යන විදිය දන්නේ නැත්තම් පාවහන් ගලවන විදිය දන්නේ නැත්තම් එහෙම නැත්තම් පන්සලට යනකොට අඳින්න ඕන වස්ත්‍රය මොකද්ද කියලා දන්නේ නැත්තම් ඒ වගේම තමයි විහාරයට ඇතුල් වෙන විදිය දන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන විදිය දන්නේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේට යම පූජා කරන විදිය දන්නේ නැත්නම් මල් ටික පූජා කරන ක්‍රමය දන්නේ නැත්නම් ආහාර පූජා කරන ක්‍රමය දන්නේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේට බුදු පූජාවක් තියෙන විදිය දන්නේ නැත්නම් එහෙම නැත්නම් චෛත්‍යයක් වන්දනා කරන විදිය දන්නේ නැත්නම්
හාමුදුරුවෝ කෙනෙකුට වඳින විදිය දන්නේ නැත්නම් හාමුදුරුවෝ කෙනෙක්ගේ කතා කරන විදිය දන්නේ නැත්නම් ඔන්න ඕවා තමයි පින්වතුනි බෞද්ධයන්ව මනින මිනුම් දඬු අපේ පින්වතුන් අර වගේ ප්‍රාථමික පහත් බාල මිනුම් දඬු වලින් නෙවෙයි ඔන්න ඔය කියපු දේවල් වලින් පින්වතුනි බලන්න බෞද්ධයන්ව මනින්න ඔබ චෝදනා කරන්න බණ අනේ මෙච්චර බණ අහලා තාම නිර්මාංශ වෙලා නැද්ද එහෙම නෙවෙයි දොස් කියන්න ඕන දොස් කියන්න මෙහෙම තාම මෙච්චර බණ අහලා වඳින විදිය දන්නේ නැද්ද පසක පිහිට උල වඳින විදිය දන්නේ නැද්ද උක්කුටින් වඳින විදිය දන්නේ නැද්ද අන්න එහෙම මිනුම් දණ්ඩකින් මැනලා චෝදනා කරන්න බුදුරජාණන් වහන්සේට යම පූජා කරන විදිය දන්නේ නැත්නම් දන ගහගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට වෙලා යම පූජා කරන විදිය දන්නේ නැත්නම් අන්න ඒක දැකලා චෝදනා කරන්න මෙච්චර පන්සල් යනවා මෙච්චර සිල් ගන්නවා මෙච්චර දන් දෙනවා මෙච්චර බණ අහනවා බුදුරජාණන් වහන්සේට යම පූජා කරන විදිය දන්නේ නැද්ද අන්න එහෙම චෝදනා කරන්න හාමුදුරුව කෙනෙකුට යම පූජා කරන විදිය දන්නේ නැද්ද හාමුදුරුව කෙනෙක් කතා කරන විදිය දන්නේ නැද්ද පාවහන් දෙක පන්සලේ පළඳින හොඳ නැහැ කියලා දන්නේ නැද්ද හිස්සසුම පළඳින හොඳ නැහැ කියලා දන්නේ නැද්ද ඔන්න ඔය වගේ පින් උතුණි මිනුම් දඬු වලින් බෞද්ධයන්ව මනින්න මං හිතනවා අර නිර්මාංශ වීම උසස් කියලා හිතලා ඒකට චෝදනා කරනකොට මිනිස්සු නිර්මාංශ වෙලා උසස් වෙන උත්සාහ කරන වගේ මම හිතන්නේ ඔන්න ඔය වගේ මිනුම් දඬු ටික පාවිච්චි කරවතින් බෞද්ධයන්ව මනින්න මම හිතනවා අපේ ලංකාවේ බොහෝ පිරිසක් නිවැරදිම ආර්යෝ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරාවි. ඉතින් ඒ නිසා අර ප්‍රාථමික ක්‍රමවලට යන්න එපා. පහත් මට්ටමේ ක්‍රමවලට යන්න එපා. මොකද එවැනි චෝදනාවක් කරනකොට සමහර වෙලාවට ඒ කරන චෝදනාව නිවැරදි කරන චෝදනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා වරදක් බව දැක්කනම් තමන් ඒක ගිහිලා ඉස්සර වෙලා බලන්න. බලලා ඉවර වෙලා ඒ පිළිබඳ තීන්දුව తీරන අරගෙන ඔන්න අදහස් ප්‍රකාශ කරන්න. ඒ හැරෙන්න පිංගුතුනි සමහර ලාවට තමන් අදහස් ප්‍රකාශ කරලා විවේචනය කරන්න පුළුවන් හරි දෙයක් නිවැරදිම දෙයක්. ඒ නිසා වැරදි දෙයක් අනුමෝදන් වෙනව වෙන්න පුළුවන්. ඒකට මේ දෙකෙම වෙන්නේ තමන්ට අයහපතක්. ඒ නිසා මම මේ අමතරව අපේ පිංගුතුන්ට අන්තිමට මේ කාරණාව මතක් කළේ අද බොහෝ දෙනෙක් හිතනවා මේ බොහෝ දිනෙක පිංගුතුනි මේ මාර්ගඵලලාභීන්ට විශේෂ කැමැත්තක් තියෙන නිසා පිංගුතුනි බොහෝ දිනෙක අද තමන් මගඵල ලැබුවාසේ ප්‍රකට වෙන උත්සාහ කරනවා. ඉතින් නමුත් සැබෑම කාරණාව තමයි මාර්ගඵලලාභී කවදාවත් තමන්ගේ මාර්ගඵලය ලෝකයාට ප්‍රකට කරන්නේ නැහැ. මොකද එහෙම ප්‍රකට කරලා මේ ශාසනේ තමන්ට කරන්න දෙයක් නැති නිසා. තමන් ප්‍රකට කරා කියලා මේ ශාසනේ වෙනුවෙන්වත් තමන්ගේ නිවන වෙනුවෙන්වත් කළ යුතු දෙයක් නැහැ. කරගන්න ඕන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒක ප්‍රකට කරන්න එපා කියලා දෙන්නේ. කොහොමත් මාර්ගයකට ඵලයකට පත් වෙනකොට ඒක ප්‍රකට කිරීමේ අරමුණ අදහස සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යනවා. ඒකයි අද දවසේ අපි දේශනා කළේ. එහෙමනම් අද ප්‍රතිපිලිබඳ අල්පේච්ඡතාවයේ අන්තිම කාරණාව තමයි සාකච්ඡා කළේ. ඒ තමයි අධිගම පිළිබඳ අල්පේච්ඡභාවය. ඒ කියන්නේ මාර්ගඵලලාභීෙක් කවදාවත් කිසිම කරුණක් හමුවේ තමන්ගේ මාර්ගයේ ඵලය ප්‍රකට කරන්නේ නැහැ. ඒක තමයි මිතර දිපින් උතුණි විශේෂයෙන්ම සඳහන් කරේ. එහෙමනම් අපි ඊළඟට ඉතුරු කාරණා ටික අපි සාකච්ඡා කරමු. දැන් අද වෙනකොට අපි මේ දස කතාවල පළවෙනි කාරණාව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා අවසන්. ඉතින් අද රතමිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිදු කරගෙන යනු ලැබූ 13 වන දේශනාවයි නිමාවටපත් කළේ. එහෙමනම් අපි ඉතිරි කාරණා 9 දස කතාවල ඉතිරි කාරණා 9 ඉදිරි දේශනාවල් වලදී අපි සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බණ්ඩාරගම රයිගම පදිංචි සුමනා අතුකෝරාල මහත්මිය විසින් දායකත්වයක් දරනවා. බලාපොරොත්තු වෙනවා බණ්ඩාරගම රයිගම බටහිර පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එල් උදයසේන මහතාටත් වර්ග පරම්පරාවල මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මියගිය හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ටත් මුණුපුරු මිනිපිරියන්ට දූදරු හැම දිනාටමත් නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම
සුමනා අතුකෝරාල මහත්මිය ප්‍රධාන පෞලේ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා ඒ වගේම තවත් දායකත්වයක් දරනවා දහම් පාරමී සංසදයේ පින්වත්තුන් පිරිස ඉතින් මේ පින්වත්තුන් අද දවසේදී දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මාතර මහින්ද ස්වාමින් වහන්සේ විසින් පවත්වන මේ දේශනාවේ දායකත්වයේ දරමින් යතු බලාපොරොත්තු වෙනවා අපට වටිනා ධර්ම කරුණු පහදා දුන් පින්වත් දේශිකයන් වහන්සේට දහම් පාරමී සංසදයේ කල්මිතුරු හැම දිනාටමත් ලක්වැසි ලොවස හැම දිනාටමත් ඉදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා ඒ වගේම ධර්ම දානමේ පිණින් ලඟා කරගත් සියලු පින් බලයෙන් ඒ සංසදයේහි සියලු දෙනාම නම්ී මිය පරලෝගියපු සියලු මේගේ ඥාති මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම රැස් කරගත් උදාර කුසල ධර්මයන්ගේ බරින් net නාලිකාවේ පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනව සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ට මේ පින් අනුමෝදන් වේවා ඕන්ටත් මේ පින් අනුමෝදන් වේවා මෙලව සීල යහපත් බලාපොරොත්තු පෙතුමන්ඩිට වේවා සසර ගමන සුවපත් වේවා අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ඨා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං